රාජ්‍ය මාධ්‍ය ප්‍රධානතම ආයතනයක් ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රධාන තනතුරක් දරන කුප්‍රකට වංචා සිද්ධියක් සම්බන්ධව රටේ අප්‍රසාදයට පත්ව ඇති පුද්ගලයෙකුගෙන් දිගින් දිගටම එල්ල වෙමින් තිබුණු ලිංගික බලපෑම් සහිත පීඩනය හේතුවෙන් ITN රූපවාහිනී ආයතනයේ සේවය කළ ශ්‍රී ලංකාවේ සිටි විශිෂ්ටතම ප්‍රවෘත්ති නිවේදිකාවකු ඉෂාරා දේවේන්ද්‍ර සිය රැකියාව අතහැර දමා ගොස් ඇත. රාජ්‍ය රූපවාහිනී මෙම සල්ලාල මහල්ලාගෙන් තමන්ට සිදු වූ නින්දා සහගත බලපෑම් සම්බන්ධව වීඩියෝ සහ හඬපට සමග ITN පාලන අධිකාරියට දන්වා ඇතත් ඒ පිළිබඳව කිසිම ක්‍රියාමාර්ගයක් නොගැනීමේ හේතුවෙන් ආත්ම ගෞරවයේ ජීවිතයේ අංක එකකොට සලකා තමන් රැකියාවෙන් ඉල්ලා අසූ ආකාරය ඉෂාරා මුහුණුපුතේ සටහනක් තබමින් හෙළිදරව් කර තිබේ. මගේ ආසම රස්සාව මම අත්හැරියා ආත්ම ගරුත්වය වෙනුවෙන්. මේ කතාව මට කියන්න ඕනි වුණේ 2023 මාර්තු 15 වෙනිදා. නමුත් ඇයි මම නිවුස් කියන්නේ නැත්තේ, ඇයි පත්තරේ කරන්නේ නැත්තේ කියලා අදට ගොඩක් අය අහන නිසා මේ කතාව මම අද කියනවා. 2008 අවුරුද්දේ ළමා ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස මාධ්‍ය ජීවිතයට අත්පොත් තියපු මම 2023 මාර්තු 15 ඒ මාධ්‍ය ජීවිතයට නැවතීමේ තිත කියන්නට හිතෙනවා. ඒ ලොකු කලකිරීමක් දුකක් එක්ක මම මගේ රැකියාවට වඩා ඉහලින් මගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරන්නට නිරන්තරයෙන් කටයුතු කරන කෙනෙක්. ගෑණියෙක් තනියම ජීවත් වුණ පළියට ඒ ගෑණි වේස ගෑණියෙක් වෙන්නේ නෑ කවදාවත්ම. ඒක නොතේරෙන මහල්ලෝ සමහර මාධ්‍ය ආයතනවල ලොකු පුටුවල ඉන්නවා බොරු හයියක් මවාගෙන. මම ආයතන ගණනාවක සේවය කරලා තියෙනවා. නමුත් අවාසනාවකට මේ කියන ආයතනයේ හිටියේ ජීවිතේ ඇරියස් තියෙන මහල්ලෝ. ඒ වගේම ඉහළට යන්න නම් ඔයා මගේම වෙන්න ඕනේ කියන මනුෂ්‍යයෝ, මවාගත් පෞෂ්‍යයක් තියෙන පුස්සෝ. කෙනෙක් කරදරේ වැටුනාම ඒකෙන් ප්‍රයෝජන අරන් පිහිටට බලෙන් එන බොස්ලා. මම මේ ගැන සාක්ෂියක ඕඩියෝ වීඩියෝ රෙකෝඩින් එක බලධාරීන් දැනුවත් කළත් අදටත් ඒ ගැන කිසිම කෙනෙක් ඇක්ෂන් අරගෙන නැහැ. මේක මට විතරක් උන දෙයක් නෙවෙයි කියලා මුළු ආයතනයම දන්නවා. ටීවී එකේ මූණ පෙන්නන්න ආසාවෙන් ආපු, ජීවිතේ ගොඩ යන්න හිතන් ආපු ගොඩක් ගෑනු ළමයින්ට මේ කියන නාකි මහල්ලෝ මානසික වදයක් වෙන තැනකට එන්නේ නැති. හැබැයි කවුරුත් හඬක් නගලා නැහැ, කතා කරලා නැහැ. මොකද රස්සාව ඕනේ. එහෙම නැත්නම් ඒ ගෑනු ළමයි මේ කියන මහල්ලන්ට බයයි. ඒ මහල්ලෝ මීටින් වල ගෑනු වටකරන් ඩබල් මීනින් කතා කියලා කොක් හඬලා හිනාවෙන එක විතරයි කරන්නේ. අසාධාරණේ උණු ගෑනු වෙනුවෙන් කතා කරන්න එක ගැහණියෙක්ටවත් හයියක් නැහැ. උන් ඔක්කොම යාළුවෝ කියලා තමයි කියන්න වෙන්නේ. කොහොම වුණත් මේ ගැන අදටත් කිසිම ඇක්ෂන් එකක් නැති තැන මගේ මානසික සුවේ උදෙසාත් මගේ ආත්ම ගරුත්වය මට අංක එක නිසාත් මම මගේ අවුරුදු 15ක මාධ්‍ය ජීවිතයේ මේ විදියට අවසන් කරන්න හිතුවා. මේක මීඩියාවල විතරක් තියෙන දෙයක් නෙවෙයි. මේක මේ රටේ උන පළවෙනි සිද්ධියවත් අවසන් සිද්ධියවත් නෙවෙයි. කවුරු තනතුරු වලට ආවත් මේ දේවල් වෙනස් කරන්න උත්සාහ ගනීවිද කියලා තියෙන්නේ ලොකු සැකයක්. ඒ නිසා කවදා හරි ඔයාගේ දුව, වයිෆ්, නංගි, අක්කා මේ වගේ සෙවල නාකීන්ට අහු වෙන්න දෙන්න එපා. මට වගේම තවත් ගෑනු ළමයින්ට දුන්න මානසික වදයේ බලපෑම තවත් කෙනෙක්ට හෙට දවසේ වෙන්න දෙන්න එපා කියලයි මම අයින් වෙලා එද්දිත් හිටපු බලධාරීන්ගෙන් කරපු එකම ඉල්ලීම. ඒ ඉල්ලීම ඉෂ්ට වෙයි කියලා මම අදටත් විශ්වාස කරනවා. ඉෂාරා දේවේන්ද්‍ර වෙනුවෙන් ආදරය කළාට, මේ තුවක්කල් මගේ ප්‍රවෘත්ති කියවීමේ කලාවට ආදරය කළාට ඔබට ස්තුතියි. ඔබ තාමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් නැවතත් වීඩියෝ නැරඹීම සඳහා සබ්ස්ක්‍රයිබ් බටන් එක හා බෙල් බටන් එක ක්ලික් කරලා අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.